දරන এডুকেෂන් නාලිකාවත් එක්ක එකතු වෙලා කරන ගිනුම් කරන වැඩසටහන් මාලාවේ මම පසුගිය වාරයේ කිව්වා වගේම පුතාලා අපි සාකච්ඡා කරන්න යන්නේ 12 පන්තියට අදාළ 12 ශ්‍රේණියට අදාළ ප්‍රතිප්‍රශ්න සාකච්ඡාවක් අද දවසේ මම එදා පන්තියේදීත් කිව්වා අපේ කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන්න තෝරගන්න හේතුව තමයි මේ දරුවන්ට මුළු විෂය නිර්දේශයේම පාඩම් වශයෙන් ඔබගේ පාසලේ ඔබ යන උපකාරක පන්තියේ ගුරුවරු කරනවා නමුත් මේ මිශ්‍ර අභ්‍යාස ලෙස කෙටි ප්‍රශ්න සාකච්ඡා කිරීම ගොඩක් වෙලාවට පුතාලට වෙන්නේ පේපර් එක කිට්ටු වෙලා ඒ නිසා මම තෝරගත්තා අපි කිතිපස සාකච්ඡා කරන වැඩසටහනක් කරන්න දෙරණත් එක්ක එකතු වෙලා නිසා ගිනුම් කරන පන්තියේ මම කරන වැඩසටහනේදී මම පාඩමක් නෙමෙයි කරන්නේ මේ වගේ කිතිපස සාකච්ඡා කිරීමක් මම හැබැයි පසුගිය වැඩසටහනෙත් කිව්වා මේ දරුවන්ට යම්කිසි පාඩමක් ඕනේ නම් අපිට දාන්න කමෙන්ට් එකක් කරන්න Telegram group එකේ පණිවිඩයක් දාන්න එහෙම නැත්නම් මේ පාඩම අවසානයේ අපි මේක YouTube channel එකට මුදාහන්න ඒකේ අපි දානවා මේ වීඩියෝ එක මේ පාඩමේ වීඩියෝ එක. එතකොට ඔබට පුළුවන් ඒකේ comment section එකේ දාන්න අපිට මේකට උදව් කරන්න කියලා පාඩමක් මොන හරි අමාරු දෙයක් තියෙනවා නම් පුතාලා කියන්න උදව් කරන්න. හරි. අපි එහෙනම් පටන් ගමු පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලන්න ඔබට මම තෝරගත්තේ පළවෙනි ප්‍රශ්නය මේක හොග සම්බන්ධ ගැටලුවක් දරුවන්ටයක් අමාරු පැත්තක් මේක බලන්න ව්‍යාපාරයක 2022 331 අවසන් තොගේ 30ක් වැඩි 23 අවසන් තොගේ 10ක් අඩුයි මෙමගින් ගණනය කර ඇත මෙම වර්ෂ දෙකේ ලාභයට වන බලපෑම කොපමණද එතකොට ලාභයට වන බලපෑම කිව්වහම ඉස්සලම මෙන්න මේ කතාව දරුවන්ට පුරුදු වෙන්න වෙනවා දැන් යම් කිසි ව්‍යාපාරයක ආරම්භක තොගයයි ලාභයයි අතර තියෙන්නේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක්. ඒ කියන්නේ ආරම්භක තොගේ වැඩි වුණොත් ලාභය අඩු වෙනවා. ආරම්භක තොගේ අඩු වුණොත් ලාභය වැඩි වෙනවා. ආරම්භක තොගේ වැඩි වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය වැඩි වෙන නිසා ලාභය අඩු වෙනවා. ආරම්භක තොගේ අඩු වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය අඩු වෙන නිසා ලාභය වැඩි වෙනවා. ඔකේ අවසන් තොගයයි ලාභයයි අතර තියෙන්නේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක්. අවසන් තොගයයි ලාභයයි අතර. අවසන් තොගය වැඩි වෙනකොට ලාභය සමාන නෝ අවසන් තොගයයි ලාභය අතර තියෙන ධන සම්බන්ධ ප්‍රතිවිරුද්ධ කියලා කියවුනේ ඉස්සෙල්ලා ධන සම්බන්ධ. ඒ කියන්නේ අවසන් තොගය වැඩි වෙනකොට ලාභය වැඩි වෙනවා. අවසන් තොගය අඩු වෙනකොට ලාභය අඩු වෙනවා. ඒකට හේතුව තමයි අවසන් තොගය වැඩි වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය අඩු වෙනවා. විකුණුම් පිරිවැය අඩු වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා. එහෙනම් මේ කතා දෙක මතක තියාගෙන තමයි එහා පැත්තේ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන්නේ. 22 අවසන් තොගයේ වැඩි. අවසන් තොගයේ වැඩි කියන්නේ 22 ලාභයේ වැඩි. 22 ලාභයේ වැඩි. මේ තියෙන්නේ වැඩි වැඩි වැඩි. වැඩි කියලා තියෙනවා හතරක්. ඒ නිසා ඒ හතරෙන් එකක් තමයි වෙන්නේ. 23 ගැන කතා කරමු. එතකොට හැබැයි මේ දරුවට වරදින තැනක් තියෙනවා 22 අවසන් තොගේ කියන්නේ 23 ආරම්භක තොගේ. ඇහුණාද? 22 අවසන් තොගේ කියන්නේ 23 ආරම්භක තොගේ. එතකොට අවසන් තොගේ වැඩි කියන්නේ 23 ආරම්භක තොගේ වැඩි. මම කියන්නේ කතා කරන්නේ 23 ගැන. 22 අවසන් තොගේ වැඩි කියන්නේ 20 එනෝනේක 22 අවසන් තොගේ වැඩි කියන්නේ 22 3යි 31 ඔය 23 3යි 31 ආරම්භක තොගේ වැඩි ආරම්භක තොගේ වැඩි නම් ලාභේ අඩුයි 30ක් ඒ කියන්නේ මේ 22 අවසන් තොගේ 22ටත් බලපානවා 23ටත් බලපානවා ඊළඟ 23 අවසන් තොගේ 10ක් අඩුයි 23 අවසන් තොගේ 10ක් අඩුයි කියන්නේ 23 අවසන් තොගේ අඩුයි කියන්නේ 23 ලාභයේ අඩුයිනේ එහෙනම් 10ක් අඩු අවසාන 23 ලාභයේ 40ක් අඩු උත්තරේ එතකොට මෙතන 30ක් වැඩි වේ 30ක් වැඩි වේ 30ක් වැඩි වේ ටික මේ හතරෙන් එක 40ක් අඩු වේ කියලා තියෙන උත්තරේ 4
एक बहुम परिश्रम गे वाट पेटले विसी देखे अवसान तोगे विसी तुने आरंभक तोगे वेन विसी देखे अवसान तोगे विसी तुने आरंभक तोगे वेनवा अवसान तोगे वेडी कियाने आरंभक तोगे वेडी आरंभक तोगे वेडी कियाने लाभे आडू विसी तुने इट आमतरो विसी तुने अवसान तोगे दहायक आडू विसी तुने अवसान तोगे आडू कियाने लाभे आडू अवसान वासिं विसी तुने लाभे आरंभक तोगे निसाई अवसान तोगे निसाई उक्कम हतलिया आडू उत्तरे उत्तरे अवश्य दर्वन लिया मेन मे को तप्र की प्रश्न अंक देखा निष्पादन व्यापारेक मासे अमुद्रव्य ज्ञान ऋजुषमय सुपरेक्षण यांत्रशय असुरम द्रव्य वक्र निष्पादन तोग वेडिवीम देखातेनो मे अलहान प्रश्न बलान परिभोजन द्रव्य पिरीवे प्राथमिक पिरीवे निष्पादन पुदुकारे हा निष्पादन पिरीवे मेघ निष्पादन गिन प्रश्न आज परिश्रम अभी निष्पादन गिन असुरे उत्तर ले मेन निष्पादन मेके इसलम अमुद्रव्य ज्ञानम तेन अटसिय विसीपहा अमुद्रव्य ज्ञानम अब इसल हेम लियागणी मुद्दे तो लेसी अमुद्रव्य आरंभक तो गेय अमुद्रव्य ज्ञान मेक तो करनावा इनवास अमुद्रव्य अवसान तो गे अडू कर अडू करना मेना परिभोजने कर द्रव्य पीरीव मेक रुजुवेद मेक तो कल पोदुकारे गलपन निष्पादन पोदुकार इनवास नोनीमी गलपुआम उत्तरे अरे इसलम अमुद्रव्य ज्ञानम अटसिय विसीपहाय ऋजुषमय पांसिय ऋजुषमय मितन निदान ऋजुवेद ऋजुषमय पांसिय सुपरेक्षण क्या पोदुकार देसीय यांत्रशय क्या पोदुकार हेत्तपहाय असुरुंद्रव्य ऋजु निष्पादन वक्र निष्पादन ऋजु एक उड़दानवा ऋजु निष्पादने के उड़दान असुरुंद्रव्य असुरुंद्रव्य ऋजुक्वा मेक द्रव्य निशा मम एक गान्नव मे द्रव्य पिरीवेगा विसीपा असुरुंद्रव्य ऋजु निष्पादन के निशा द्रव्य निशा मन द्रव्य पिरीवेगावट गान्नो वक्र द्रव्य निशा वक्र पुदुकार दानो हेत्तपा अमुद्रव्य अडुवीम इकने अमुद्रव्य आरंभक तोगेट वाडा अवसान तोगे पनाह कडु अमुद्रव्य आरंभक तोगेट वाडा अवसान तोगे पनाह कडु अमुद्र अमंगेति ओक्कम देवनतर दमन वाडा पहदिली मेदन अमुद्रव्य आरंभक तोगे अमुद्रव्य ज्ञानम अनेकुत्र रुजुद्रव्य ज्ञानम अवसान तोगे अमुद्रव्य आरंभक तोगेट वाड अवसान तोगे अडुमी सिंगल अमुद्रव्य अडुम इतर एक मेकड वाड मेक अडुकी मेकड वाड मेक अडु एक आरंभक तोगे वेडी अवसान तोगे अडु मेक पनहन मेक बिंदु अडुवी हर नोनीमी बला तीन नोनीमी वेडिवीम नोनीमी वेडिवीम क्या आरंभक वाड अवसान वेडी एक रीण वेडी मिथन रीण दहाय नोनीमी वेडी भीम क्या रीण वेडी नोनीमी आरंभक तोगे निष्पादन पिरीवे रेक तो करनावा नोनीमी अवसान तोगे निष्पादन पिरीवे अड़ूक अवसान तोगे तमय वेडी निष्पादन पिरीवे अड़ूक नोनीमी वेडी भीम नोनीमी वेडी भीम नोनीमी वेडी भीम क्या आरंभ के बड़ा अवसान ने वेडी अवसान ने वेडी क्या अवसान ने क्या निष्पादन पिरीवे अडुवे नी अडुवे दिदन उत्तरेना मिथनना तुंसिय पना मिदन उत्तरेन अटसिय पनहाय नमसीय नमसीयट पंसीय एकदासारसीय ऋजुवियदाम एकदासारसीय तुलसीय पनहाय क्या एकदासस्य पनहाय एकदासस्य हतलिय दंगे लहान प्रश्न उत्तर देते है कि फलविनी प्रश्न
द्रव्य पिरिवै गन्न वेने 900 हा प्राथमिक पिरिवै 1000 उत्तरे देख द्रव्य पिरिवै 900 प्राथमिक पिरिवै 1400 द्रव्य पिरिवै 900 प्राथमिक पिरिवै 1400 ඊළඟට යනවා නිෂ්පාදන පොදුකාර්ය හා නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය කිව්වහම 350යි නිෂ්පාදන පිරිවැය 1740යි නිෂ්පාදන පොදුකාර්ය 350යි නිෂ්පාදන පොදුකාර්ය 350යි නිෂ්පාදන පිරිවැය 1740යි අර අඩුපාඩු හදාගන්න තප්පර කීපයක් තියෙනවා प्रश्नांक हतर एक अहन्नी आरंभक तोगय विकुनुम तोग कपाहरीम गेनुम शुद्धोपलब्धि आगे इतना एक लेसी का कहीं पड़िया पिरीवेट उब दान दान दिख रहा चिकन वाइस इतना खटवड़ा दान इसलम आरंभक तोगे दहायनी विकुनुम हेत्ते तोग कपाहरीम मेकड़ बाल पाने ගැනුම් 60යි අවසන්තෝගේ උපලබ්ධියගේ දාන උපලබ්ධියගේත් මේකට දාන්නේ නමුත් මෙතන පිරිවැය දාන්න ඉපේ එතන උපලබ්ධියගේ 18 නම් තොග කපා හැරීම 2 නම් පිරිවැය 20 නේක ලේසික උපලබ්ධියගේ 18 නම් තොග කපා හැරීම 2 නම් පිරිවැය 20යි එතන මේ දෙක එකතුව 70න් 20 ගියාම 50යි हत्यावीन पनागे विस्साई दादा उत्तरे देखा दिन प्रश्नांक पहा निष्पादने कल बांडेक प्राथमिक पिरीवे निवर्दिम अदास्कर प्राथमिक पिरीवैकिया रुजुद्रव्य धन रुजुशमय धन रुजुवेना प्राथमिक पिरीवै क्या बल मुलु निष्पादन पिरीवै परिवर्तन पिरीवै इतना परिवर्तन पिरीवै क्या ना मम्मी का अनिपत्र लियो तो अड़ तव तेरे मट इतने परिवर्तन पिरीवै के लिए मैं रोजो द्रव्य रोजो समय रोजो वेना धन निष्पादन पोदुकारे समान निष्पादन पिरीवे हरे मैंने मेडिकम परिवर्तन पिरीवे परिवर्तन पिरीवे द्रव्य ने तो निष्पादन पिरीवे रुजु समय रुजुना निष्पादन पोदुक मेडिकम परिवर्तन पिरीवे पुंची देवाईना हरे द्रव्य ने तो निष्पादन पिरीवेतम परिवर्तन इतना मुल निष्पादन पिरीवे मुल निष्पादन पिरीवे परिवर्तन अड़कान रुजु द्रव्य मेकने नेगारी अने निमकल बांधव खम्मल पिरीवे एक खम्मल पिरीवे मुल निष्पादन पिरेगारी अने मटोने प्राथम निष्पादने निमकल बांधर वक्तव्यदम वक्तव्यदम निष्पादन वक्रवेदम के पोदुकार अभी प्राथमिक पिरीवे परिवर्तन पिरीवे पोदुकार अड़क परिवर्तन पिरीवैकी मे तुन पोदुकार अड़कना मे देख मे कने कोमत परिवर्तन पिरीवे रुजुद्रव्य ने परिवर्तन पिरीवे रुजुद्रव्य ने रुजुद्रव्य पेगोलहा प्राथमिक पिरीवे मेगोलहा परिवर्तन पिरीवे मे परिवर्तन पिरीवे पोदुकार अड़ग्रह मे देख मे परिवर्तन पिरी मेक अड़ग्रह मे देख उत्तरे अंतिमेक नमते बल हर दिन परिभोजने द्रव्य पिरीवे परिवर्तन पिरी एक द्रव्य पिरीवे मेकनी मेकट मेटिक एकदुग्रह निष्पादन पिरीवे परिभोजने द्रव्य पिरीवे मेकनी रुजुद्रव्य परिवर्तन पिरीवे मेतुनि रुजुद्रव्य मेतुन एकदुग्रह निष्पादन पिरीवे एक पोदुकार अड़करा मेतु हर रुजुद्रव्यट मेतुन एक निष्पादन पिरीवे निष्पादन पिरीवे
නිෂ්පාදන පොදු කාර්ය අඩු කරාමිනේ මේ තුන. පොදල පැහැදිලි නේ? මම පරිස්සමෙන් කියන්න ඕනේ. මොකද දැන් මේ අලුත් විෂය නිර්දේශයත් එක්ක යනකොට අලුත් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ එක බලනකොට විභාග පරීක්ෂකවරයා දැන් තියරි පැත්තට අවධානය යොමු කරනවා වැඩි කියලා ඔයාලට දැනෙන්න ඕනේ. අයියලා අක්කලා කියන්න ඕනේ. පේපර්ස් බැලුවාම පාස් පේපර්ස් බැලුවොත් එහෙම දරුවෝ නිකන් බොරුවට ගණන්ම හද හද ඉඳලා හරියන්නේ නැහැ. හරි මේ වගේ තියරි කොටස් හරියට සිංහලත් ඕනේ පොඩ්ඩක් සිංහල තේරෙන්නත් ඕනේ. සිංහල චෙක් කරන ඕනේ ගොඩක් සිංහලත් එක්ක මේ වගේ තියරි කොටස් හොඳට අවධානය යොමු කරන්න ඕනේ මේ පරිභෝජනයක ද්‍රව්‍ය පිළිවෙයට පරිවර්තන එකතු කරාම නිෂ්පාදන පිළිවෙය නිෂ්පාදන පිළිවෙයෙන් පොදු කාර්ය අඩු කරාම මේ තුන. ඒ කියන්නේ උත්තරේ පහ. ප්‍රශ්න අංක 6 බලන්න ප්‍රශ්නය. නිෂ්පාදන වැටු ආදායම් ප්‍රකාශ කියන පොතේ ලාභ ලාභ ප්‍රකාශයටනේ හර කිරීමෙන් සිදු නොවන්නේ. නිෂ්පාදන සේවක වැටුප් ආදායම් ප්‍රකාශය ගැන පොතේ මෙතන පරණ වචනේ තියෙන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශය. සිදු නොවන්නේ නොනේ ගන්නනේ. නිෂ්පාදන වැටුප් ගැන ඍජු වියදම් ලාභ හෝ අලාභ ප්‍රකාශයට දැම්මාම ඍජු වියදම් ලාභ හෝ අලාභ ප්‍රකාශයට දැම්මාම මේ ප්‍රාථමික පිළිවෙය අඩු වෙනවා. ඇයි නිෂ්පාදන ගිනිම දාලා නැන්නේ? ඒක වෙනවා. නිෂ්පාදන පිරිවැයත් අඩු වෙනවා. ඔව් නිෂ්පාදන ගිනිම දාලා නැනේ. අවසන් නිමිතෝගේ අඩු වෙනවා. ඉතින් නිෂ්පාදන පිරිවැය අඩුයි කියන්නේ නිමිතෝගේත් අඩු වෙනවනේ. ඒකත් අරන් ඒකත් වෙනවා. විකුණුම් පිරිවැය අඩු වෙනවා. ඔව් නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා කියන්නේ විකුණුම් පිරිවැයත් අඩු වෙනවනේ. ඒකත් වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය අඩු වෙනවනේ. ඒකත් අරන් නිෂ්පාදන පොදු කාර්ය අඩු වෙන්නේ නැහැ ළමයි. एक निष्पादन पोदु गण बल पाने निष्पादन सेवक वेटुपा उड़ने रुजुवीद प्राथमिक पीरवे अड़वे पोदुकार वाले पोदुकार प्राथमिक पीरवे हेवड़ पास पोदुकार वाले वेड़वेन अड़वेन अड़वे नौकीन वचने वेरदी पोदुकार अड़वे नौकीन वेरदी सिद्धु नोवाने किलास उत्तरे पहा सिद्धु नोवाने किलास उत्तरे पहा ප්‍රශ්නාංක 7 වෙළඳ ලැබිය යුතු පාලන ගිනිමේ ශේෂය 120ක් වූ අතර ශේෂ ලැයිස්තුව 130ක් වේ. මේ වෙනසට හේතු විය හැක්කේ? එතන පාලන ගිනුම ශේෂ ලැයිස්තුවනේ. පාලන ගිනුම ශේෂ ලැයිස්තුව. පාලන ගිනුම 120යි. මේක 130යි. මේක අඩුයි මේක වැඩි. මේක අඩුයි මේක වැඩි 10000ක්. හරි. දැන් බලමු පළවෙනි ගණුදෙනුව. විකුණුම් ජනලයේ 10ක් වැඩි. විකුණුම් ජනලයේ වැඩි කියන්නේ පාලන ගිනුම හර වැඩි, පාලන ගිනුම වැඩි, ශේෂ ලැයිස්තු අඩුයි. ඒක හරියන්නේ නැහැ. මේක අඩු එකක් එන්නේ මේ. දෙක. නයිගතියන් දුන්නට්ටම් දාදා නයිගතජරේ අමල්ගේ කිනුම හර කරලා දුන්නට්ටම් නම් නයිගතියට බැර කරන්න එපා පුතා. දුන්නට්ටම් නම් නයිගතියට බැර කරන්න ඕනේ. නයිගතියට බැර කරන්න ඕනේ එක මෙයාලා නයිගතියන්ට හර කරලා නයිගතියන්ට හර කරයි කියන්නේ නයිගතිය වැඩි. ඒක හරි. ශේෂලයිස්තුව වැඩි. මේක අඩුයි. හැබැයි බැර කරන්න ඕන එක කර කරයි කියන්නේ දෙගුණයක් වැඩි. ඒ නිසා දෙගුණයක් 20000ක වෙනසක් එතන තියෙනවා. ඇයිබුදේ නයිගතියට දුන්නට්ටම් මේ දෙන්නේ දුන්නට්ටම් නයිගතියට බැර කරන්න එපෙයි අමල්ට බැර කරන්න එපෙයි අමල්ට බැර කරන්න ඕන එක අමල්ට හර කරා කියලා නෑ කියන්නේ. ඒතර බැර කරන්න ඕන එක හර කරායි කියන්නේ අමල්ගේ හර වැඩි ඉනේ. අමල්ගේ හර දෙගුණයක් වැඩි. ඇයි බැරදි දෙගන්නේ බැර කළා නේද හර කළා දෙගුණයක් වැඩි කියන්නේ වෙනස 20000. එහෙනම් ඒක හරියන්නේ නෑ. තුන්වෙනි එක බලන්න. පාලන ගිනිමේ බොල් නැය 10000 දාලා නැහැ. පාලන ගිනිමේ බොල් නැය දැම්ම නම් පාලන ගිනිම බැර වෙනවනේ. දාලා නැහැයි කියන්නේ අඩු වෙලා නැහැ. ඒ කියන්නේ වැඩි. බොල් නැය 10000 දාලා නැහැ කියලා කියන්නේ. බොල් නැය දැම්ම නම් අඩු වෙනවා. දාලා නැහැ කියන්නේ පාලන ගිනිම වැඩි. ඒක හරියන්නේ නැහැ. පාලන ගිනිම වැඩි. ඒක හරියන්නේ නැහැ. පාලන ගිනිම අඩු වෙන එකක් ඕනේ. හතරවෙනි එක බලමු. ආපසෙන් 5000 නයිගෙති පියල්ගේ ගිනිම හර කරලා. ආපසෙන් පියල්ට හරද බැරද පුතේ? ආපසෙන් පියල්ට බැර.
पियाल बेरकरान नोने का पियाल हर कर पियाल वैडी पियाल बेरकरान नोने का पियाल हर कर अरे दुनवाटम कथा हुआ गया पियाल बेरकरान नोने का पियाल हर कर पियाल के हर वैडी पियाल के हर वैडी के नी शेषलाइज तो वैडी पियाल के हर वैडी के नी शेषलाइज तो वैडी शेष पियाल के हर वैडी के नी शेषलाइज तो वैडी है ना पालन की नुमाडी बेरकरान नोने का खर करने सा देगुने आकता मैं मेन सेकेंड दहा दहा अन्य के तमाय उत्तर है फस्ट ने कहा बालू पालन की नुमाड अगर चेक पात दहा दहा बेरकर अगर चेक नाइगेतियन अगर चेक ना नाइगेती पालन हरवेन ने पे හරවෙන්න ඕන එක බැර කරාම පාලන කිනුම අඩුයි තමයි හැබැයි දෙගුණයක් ඒක හරියන්නේ ඔය හැමදෙස්සෙම පුතේ හර කරන්න ඕන එක බැර කරොත් බැර කරන්න ඕන එකක් හර කරොත් අනිවාර්යෙන් එතන ඩබල් වැරදි ඒක ඇඟට ගන්න බැර කරන්න ඕන එකක් හර කරොත් හර පැත්ත දෙගුණයක් වැඩි හර කරන්න ඕන එකක් බැර කරොත් බැර පැත්ත දෙගුණයක් වැඩි දැන් මේකේ හර කරන්න ඕන එකක් බැර කළා එතකොට බැර පැත්ත දෙගුණයක් වැඩි ඒ කියන්නේ 10 10 2ක් කියන්නේ 20 10 ඒක හරියන්නේ නැහැ වෙනස වෙයි उत्तरे हतर ඔබ නැවත සම්බන්ධ වෙන්නේ අද දරන এডুকেෂන් නාලිකාවාරා සිදු කරන ගිඳුම් කරන ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහනේ දෙවෙනි කොටසත් එක්ක අපි විවේකයට පෙර කෙටි ප්‍රශ්න සාකච්ඡා කීපයක්ම සාකච්ඡා කරා මම දරුවන්ට එතෙන්දි කිව්වා මම මෙවර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාක් වේදී වැඩියෙන්ම යොදාගන්නේ කෙටි ප්‍රශ්න සාකච්ඡාවට මොකද දරුවෝ වැඩි අවධානයක් යොමු කරන්නේ මොකද දරුවෝ හිතන් ඉරි ගහන්න පුළුවන් වුණාම උත්තරේ වැරදුනත් කමන්නේ මම එවලට මොන හරි කරනවනේ කියන එක නමුත් ඉරි ගහන එකයි හරියකට ඉරි ගහන එකයි දෙකක් බව මතක තියාගෙන තමයි මේ ගිඳුම් කරන ප්‍රශ්න පත්‍රයේ කෙටිපස සාකච්ඡාව අපි සිදු කරන්න ඕනේ හරි අපි එමනම් බලමු අපි ප්‍රශ්න හතක් ඉස්සලා සාකච්ඡා කරා අටවෙනි ප්‍රශ්නෙත් එක්ක බලමු බලන්න ඔබගේ නිබන්ධනයේ ප්‍රශ්න අංක 8 සමාගමක මාර්තු මාසයේ සේවකයන්ගේ දල වැටුප ලක්ෂ 5යි අර්ථසාධක අරමුදල සඳහා සේව්‍ය සේවක දායකය සිර 12යි 10යි සේවා නියුක්ති භාරකාර අරමුදල සිර 3යි ඊට පස්සේ කියනවා සියලු ගෙවීම් කරන්න ඊළඟ මාසේ මාර්තු මාසයේ වැටුප් මුළු වැටුප් වියදම එතන ඇත්තටම වැටුප් වියදම කියලා ඇහුවාම මුළු වැටුප් වියදම කියලා ඇහුවාම දල වැටුපත් උත්තරේට හරයි නමුත් මෙතනින් මම අදහස් කරන්නේ මුළු වැටුප් පිරිවැය කියන අදහස කියලා අරගෙන ශම පිරිවැය කියන අදහස අරගෙන මම එහෙම පැහැදිලි කරන්නම් මුළු ශම පිරිවැය නැත්තම් ශමිකයා වෙනුවෙන් කරන ගෙවීම කියන්නේ දල වැටුපයි EPF වියදනොයි ETF වියදනොයි දල වැටුප ලක්ෂ 5යිනි EPF වියදම් කියන්නේ ආයතන EPF නේ සිර 12යිනි එතකොට ලක්ෂ 5ට සිර 12යි ETF වියදම් කියන්නේ ලක්ෂ 5ට සිර 3යි සිර 3යිනි එතකොට මුළු වැටුප් පිරිවැය ලක්ෂ 5 ධන 60000 ධන පාලොද්දා උත්තරේ 575000යි මාර්තු මාසයේ සේවකයන්දල මුළු වැටුප් වියදම මන් දාන්නේ 575000යි හැබැයි මෙතන පොඩි සිංහල ප්‍රශ්නයක් තියෙනවා කියලා මට තේරෙනවා මෙතන වැටුප් වියදම කිව්වහම ලාභලාභ ගිනුමේ වැටුප් වියදම දාන්නේ නම් ලක්ෂ 5යි මේ දෙක දාන්නේ වෙනමනේ නේ लाभ हो अलाभ प्रकाशे वेटुप्यतम दाने लक्ष्य पाए मे दिख दाने वेनमें इतने मेतर पड़ी प्रश्न मत सिंगल पड़ी प्रश्न आगतीन मुल वेटुपियतम के नदासे वरहा
මුළු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් දරන මුළු වියදම කියලා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් දරන මුළු වියදම ශ්‍රමිකයන් සම්බන්ධන මුළු වියදම 575000යි ඊළඟට ශුද්ධ වැටුප කියන්නේ දල වැටුපෙන් අඩු කිරීම අඩු කරන්න ඕන දල වැටුපෙන් අඩු කිරීම අඩු කරන්න ඕන එතකොට දල වැටුප ලක්ෂ 5යිනේ අඩුකිරීම කියන්නේ සේවකයාගේ සිර 10යිනේ ඒ කියන්නේ 50000 උත්තරය එතන 450000යි 450000යි මුළු වැටුප ශම පිරිවැ ආයතනයේ දරන සෙමිකයන් වෙනුවෙන් දරන මුළු වියදම 575000යි ශුද්ධ වැටුප කියන්නේ සේවකයාට දල වැටුපෙන් අඩුකිරීම අඩු කරලා ගෙවන්නේ රුපියල් 450000යි අඩුපාඩු තියෙන හදාගන්න තප්පර කීපයක් තියෙන ප්‍රශ්නාංක 9 ව්‍යාපාරයක බොල් ණය දීලා තිනවා වර්ෂයේ ආරම්භක ශේෂ අවසාන ශේෂ දීලා තිනවා කපාහල බොල් ණය නැවත ලැබීමක් දීලා තිනවා බොල්ල අඩමන් ණය ශේෂය අහනවා. ඒතර මම මේක පොතේ දෙකම එකම ගිනුමෙන් කරන්නම් බොල්ල අඩමන් ණය කියන එක එකම ගිනුමකට ගත්ත හැකිනෙ මෙහෙම. මේ ගිනුමේ නම බොල්හා අඩමාන ණය වෙන් කිරීම නැත්නම් හානි කරන ලාභ ඉඩහැරීම වෙන් කිරීම ඉඩහැරීම ගිනුම කියලා ගන්න පුළුවන්. ඒතර ආරම්භක ශේෂය 10යිනේ. මේ වෙන්නේ. අවසාන ශේෂය 30යිනේ. 30යි. ආරම්භක ශේෂය 10යි අවසාන ශේෂය 30යි. කපාල බොල් ණය දෙක මම මේක බොල් ණය වියදම ලෙස හර කරා. ලද බොල් ණය මේක බැර කරා. බොල්ලා අඩමන් ණය දෙකම එකට දානවා කියලා හිතනවා. එතකොට මේ දෙනේ බොල් ණය කපා හැරීම මේ ලද බොල් ණය. එතකොට බැර හර වැඩි 32යි. 32න් අඩු වෙනවා 15ක් උත්තරේ 17යි. මේක තමයි බොල්ලා අඩමන් ණය වියදම. උත්තරේ 3. මේ ආරම්භක හානික නලාභ ඉඩහැරීම මේ අවසාන හානික නලාභ ඉඩහැරීම මේ වර්ෂයේ බොල් ණය හානික නලාභ වියදම මේක ලද බොල් ණය. එතකොට හර වැඩි 32යි 32න් 15ක් අඩු වුණාම 17යි වර්ෂයේ බොල්ලා අඩමන් ණය වියදම මේ දෙකේම එකතුව තමයි මේ 17. අඩුපාඩු තුන හදාගන්න පොඩි වෙලාවක් ගන්න. ප්‍රශ්නාංක 10 නැවත EPF සම්බන්ධ ප්‍රශ්නය. ඒකේ දල වැටුප මත අර්ථසාධක දායකය සිර 12යි ඒ ආයතනයේ දායකය සේවක දායකය සිර 8යි බාරකාර දායකය සිර 3යි ගෙව ශුද්ධ වැටුප 110යි ඒ ගෙවීමේදී ක්‍රීඩා සමිතියේ ගාස්තුව 400ක් හා අර්ථසාධක මුදල ගෙවා ඇත. සේවක සම්බන්ධ මුළු වියදම අන්න එතන එන්නේ ප්‍රශ්නේ තමයි හරියම විදිහට අහලා තියෙන්නේ අර ඉස්සෙල්ලා ප්‍රශ්නේමයි අර වැටුප් වියදම කිව්වම පොඩි වරදක් තියෙනවා මේ ප්‍රශ්නේ අහන විදිහේ වැටුප් කිව්වම පුතේ දල වැටුප විතරයිනේ අර සේවක සම්බන්ධ මුළු වියදම කිව්වම දල වැටුපයි EPF ETF ඔක්කොමයි ඉස්සෙල්ලා දල වැටුප හොයාගමුකෝ දල වැටුප හොයන්න වෙන්නේ දල වැටුපෙන් අඩු කිරීම අඩු කරාමනේ शुद्ध वेटपैन गेव वेटपैन इतकोट मिथन गेव वेट एक दहायानी दल वेट दी अड़कल तीन हारसीय कोई मेसीय अट कोई अड़करा हारसीय सीयट अटाई नी अड़करा हारसीय कोई सीयट अट कोई अड़करा දැන් මම මොකද කරන්නේ ආ 400 එහා පැත්තට ගෙනියනවා x වෙන සිරාට මෙහා පැත්තේ තියලා එතකොට මේ පැත්තට ගෙනිච්චාම මේ පැත්ත 110යි 400 වෙනවනේ ඍණ 400 මෙහාට ගෙනිච්චාම ධන වෙලා එතන මම මෙහෙම මෙහෙම හදන්න ඕනේ නෑ ඇත්තරම හැමෝටම තේරෙන විදිහට මේ කියන්නේ එතන x ඍණ සිරාට සමාන 110යි 400 එතකොට x සිර අට කියන්නේ සිර 92යිනේ
सिर अनुदेक सामान एक सीधा हरसी एक्स क्या सिर सीयनी दल बैठप क्या सिर सीयनी सिर सीयन सिर अटक गया सिर अनुदेक सिर अनुदेक सामान एक सीधा है हरसी एक्स क्या सिर सी बी दल बैठप मुड़ बैठप नहीं अभी गाँ मुड़ बैठप सिर सी आई नहीं एक सिर अट सिर दहाय सिर दुला सिर तुन बला इतने मुल बैठपेन सिर सी आई इन्हें सीएर सी सिर अटक गया सिर अनुदेक आए सिर अनुदेक सामान एक सीधा है हार सी है थोड़े एक सीधा है हार सी है अनुदेक सी एंग मेडिकल हमें दल बैठप एक सीधा है हार सी है अनुदेक सी मेडिकल मात बलन एक सीधा है हार सी है उत्तर ना एक लक्ष्य सीधा है दल बैठप मेकड़ना ईपीएफ व्यदमाई ईटीएफ व्यदमाई अरे इस समीकरण मैं आपस पड़ा पदा मेदीन मम्मी लीव समीकरण इसल मेदीन दल बैठपट ईपीएफ व्यदमाई ईटीएफ व्यदमा एक तो करना दल बैठपट ईपीएफ व्यदमा ईटीएफ व्यदमा एक तो करना हम आतने समीक्षा संबंध मुल व्यदमेन दल बैठप मे सी एफ आगत अनुदेक हर सी सी एफ आगत दल बैठप ईपीएफ व्यदम की सी एट दुलाई मेकिंग सिर दुलाई की दाहतराई हारसी आई ईटीएफ व्यदम सिर तुनाई की तुंदा सैसी इतकोट ईपीएफ व्यदम सिर दुलाई ईटीएफ व्यदम सिर तुनाई इतने एक ग्रह मुकना इतने दहाटाई एक लक्ष तीस इतरे अड़पड़ी हदागा दल बैठ पोयागत तीरण अनेट हारी दल बैठ पोयागा कदम परश्रम कर दल बैठ पोयागत्ते दल बैठ पे अड़क्रीम तीन वार मे क्रीडा समिति अटाई अर्थ साधक इतोड़ समीकरण कदान मैं हर सी आड़गनीचा एक्स सी अट एक्स की आने दल बैठप दल बैठप सी एड सी आई सिर सी अटग्ञा सिर अनुदेकाय सिर अनुदेक सीधा हर सी एन सी ए अनुदेक सी एंग वेडिकल मुलु दल बैठप आवा एक सीर दुलाई एक सीर तुनाई अर्थ साधक बार अड़पड़ हदाग तपर की पेदे प्रश्नांक एक्ला शाम वसरक हानिक नलापसंदा सिरपा प्रतिपादने कराय दिदासन तुनाइतिस वर्षे मूलतत्व प्रकाशे शेषे दिशे असूपाय दिदास विशितुन विशितुन विशियात्र वर्षेकन ईलंगावृद्धे लद मुद्दल विकुन मेव वर्ष अवसाने हानिक नलाभ अधिहो ऊन इडहरीम कपमन दहन मेघे इतोट मे मम इसलम नायगति गिनुम गहनवा विलंद लभ्युद गिनुम विलंद लभ्युद मे ददास विशितुन ज्ञाने मे विशियात्र गहनसा मे तीन आरंभक शेषे हई मे हेमदाम सीएड पहाक बेनकर्णवना मे दिशियासूपाकियानी गियावृद्धि अग मूलतत्व प्रकाशे तिब्ब शेषेन पुते गियावृद्धि अग मूलतत्व प्रकाशे तिब्ब शेषे कियानी मूलतत्व प्रकाशे दाने हानिक नलाभ अडुकरलाने हिदहरीम अडुकरलाने एहेना हानिक नलाभ हिदहरीम अडुकरपु गान कियानी मे दिशियासूपा समानवेन्नि अनुपहाट अयि पुते विलंद लभ्युत थीयना पहाक इडहरियाम वेन्करहाम उत्तरे अनूपहायने पड़ी गणम प्रश्न अखरद दिशे असूपहाय वर्षावसानी मूलतत्व प्रकाशे तीन गान मूलतत्व प्रकाशे दिशे असूपहत्तीन ये दिशे असूपह कियानी विलंद नये गतियांगे अडमान नये विनक्रीम अडुकल्लने शुद्ध अगेने मूलतत्व प्रकाशे दान तर विलंद नये गतियो सीयना हानिक नलाभ इडहरीम पहना शुद्धवेन्नी अनूपह इन्हें दिशियासूपा सामनवेन अनूपह इन्हें दिशियासूपह अनूपहें बेदला सीएं वेडिकरामेन नायगति हरिगान हानिक नलाभ इडहरीम पेर व्यंग्य गियावृद्धि अग इन मे आवृद्धि मूल नायगति शेषे तुलसी ऐसे वसरे लद मुद्र दिशी हेत्तपह बेरकर मुदल नायट विकुनुम तुंसिय विस्स हरकरनवा विकुनुम आपसु एवं पहालो बेरकरन इधर मेतन शेषेन पागे तुंसिय पनहें दिशियानुव गियाम शेषे पागे तुंसिय विस्स हरने हाईसिय विस्स ने हाईसिय विस्स ने दिशियानुव गियाम हाईसिय विस्स रिन दिशियानुव तुंसिय तिहाई ने
मूल नायकियों तुनसिया अगनायकियों तुनसियति है मूल नायकियों तुनसिया अगनायकियों तुनसियति है हरद मेघर सीयर पा बेलुआ हमने पहलवाई नी मेघर सीयर पा बेलुआ हम दास दशम पहाय मूल नायकियन सीयर पहा पहलवाई अगनायकियन सीयर पहा दास दशम पहाय वेनस मूल पहलवाई अग दास दशम पहा वेनस एक दशम पहाय उत्तर एक इसलम में गणित पुता आरंभक नायक होयागन तुलसी एक होयागत्ते सिर पहा अड़ुकरा देशियासूपाना देशियासूपा सामनवेन्नीत बल देशियासूपा सामनवेन्नी अनूपहाट देशियासूपा अनूपाय सीघ्राम तुलसी आई नायक गा देशियासूपा के हानिक नलाभ इडेरियड पास्ते हानिक नलाभ प्रतिशते सिर पहाना सी एम पहा अड़ुकराम अनूपहतमय देशियासूपा के ऐना देशिया सूपा अनुपाय सीएंग्राम दल नायको तुनसी एकगत नायकती आरंभक शेषि विकुन हरकर मुदल्यभीमस आपस्यम बेरकर इतर अवसान नायको तुनसीयति है अवसान नायको तुनसीयति है इतर तुनसीयट शिपहाकिया पहालवाई तुनसीयतिहट शिपहाकिया दास दश पहाय आरंभक नायकियान शिपह पहालवाई अवसान नायक शिपह दास दश पहाय मेद के वेनस एक दशम पहाय उत्तरे एक अड़पाड़ दागन तपर की प्यादे प्रश्नांक दुलह अडमान्नय विनकिरीम आरंभक अवसान शेषतेन बोलनाय आरंभक अवसान शेषतेन कपाल बोलनाय मेयावद लेबर दादा लाभलाभ प्रकाशेदान बोल्लाडमान वटनाकम मे एक अमारुने एक मंगलवागे बोल्लाडमान एक मगिन में गा बोल्ला अडमान्नय वेंकिरीम मेघ आरंभक शेषे मेघ अवसान शेषे आरंभक शेषे तिहाय अवसान शेषे विसिपहाय मे 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 अभी गाने विसी देख विसी तो ना मे गिया बोलना बेटा नहीं आप मे आवृद्धि बोलना है मे का हर करना वा लद बोलना है दहाय बैर कर धन तुलने एक राना हरे मे दिन आरंभक वेनकिरी मेथिह मे दिन अवसान वेनकिरी बिशिपा बोलना है कि पोते मे मे गिया बोलना है मे आवरे नैन अडमान वेनकिरी हानिक नलाभ डेहरी में शेषे दिटाट बोलना है कि मक्का वक्क शेषे पागे नैन मे गियावृद्धि बोलना है मे आउद्रे नैल मैं मे गियावृद्धि बोलना है गियावृद्धि लाभ लाभ कि एक वरा एक मे आउद्रा दाल नैन अभी गानहादन आवृद्धि बोलना है तिहाई मे दी मे बोलना है मे गे मदान नै मे गानावृद्धि बोलना है तिहाई गान मे गियावृद्धि बोलना है गानहादन आवृद्धि बोलना है तिहाई इट पास लद बोलना है दहाय बैर कर मुदल धार लद बोलना है बैरनी बैर कर हर वेडी पनस्पा पनस्पा हतली गया बोल्ला अडमान वियदम पालोदा पालोदा अडुपाड़ अदागा प्रश्नांक दहातुन दाहातर अमुद्रव्य आरंभक तोगे अवसान तोगे नोनिमि आरंभक तोगे अवसान तोगे निमि आरंभक अवसान तोगे नाहिमि आरंभक अवसान तोगे अमुद्रव्य नाहिमियान गेव मुदल लक्ष हतरक्कु अतर आपस्यव तोगे हय दहाय आरंभक नोनिमि तोगे अगे किरीमेदी पंधा कदिताक्सिरुवि एत ऋजुवियदम्हा पुदुकारि दिलतीनो इतकोट इसलम मेनमे वरदा दागनिम आरंभक नोनिमितोगे पंदाक वेडीलु आरंभक नोनिमिकियाने मेकनी आरंभक नोनिमिकियाने मेकनी मेक पंदाक वेडीलु एकने मेक हरिगान हद्दानी दोनोद्दा तिब्बेक पंदाक वेडीनां एक हरिगान हद्दा एक हदा गत्ता इत वसे पोदुकारे एवड गेलपिली नैनी शमेट हरि इसलमेनां अहन प्रश्ने प्राथमिक पिरिवेसा पोदुकारे अहन निसा
මම පොඩි නිෂ්පාදන ගිනුමක් ගහ ගන්නවා. මතක ඉස්සලා ලිව්වා මෙහෙම අමුද්‍රව්‍ය ආරම්භක තොගය, අමුද්‍රව්‍ය ගැනුම්, අමුද්‍රව්‍ය අවසන් තොගය, ද්‍රව්‍ය පිරිවැය නොනිමි ප්‍රාථමික පිරිවැය නිසා උඩින් ගලපනවා, කම්මල් පොදුකාරය. හරි ඉස්සලා එක හදලා ඉමුනේ. ඉස්සලාම අමුද්‍රව්‍ය ආරම්භක තොගය 80යි අවසන් තොගය 50යි. මේක අවසන් තොගය 80යි 50යි. ඊළඟට නොනිමි ආරම්භක තොගය 7යි අවසන් තොගය 3යි. නොනිමි ආරම්භක 7යි අවසන් තොගය 3යි. 7යි 3යි. වෙනස 4යි. ඊළඟ නිමි එක දැම්ම ඕන වෙන්නේ අමුද්‍රව්‍ය නයිහිමි කියන්නේ නයිහිමි ගිනුමක් ගහන්න වෙනවා ගැනුම් හොයන්න නේ. මෙන්න නයිහිමි ගිනුම නයිහිමි ගිනීමේ ආරම්භක ශේෂය 36යි අවසාන ශේෂය 40යි. ආරම්භක ශේෂය 36යි අවසාන ශේෂය 40යි. නයිහිමි ගිනීමේ ආරම්භක ශේෂය 36යි අවසාන ශේෂය 40යි. නයිහිමියන් ගෙවීම 400යි මුදල් 400යි. ආපසු යව තොගේ 6යි. නයිහිමියන් ගෙව 400යි ආපසු යවම 6යි. එකත් හරිනේ. උදේ ගැනුම් හොයාගත්තාගේ හර වැඩි 446යි 446න් 36 ගාම 410යි ගැනුම්. ගැනුම් 410 දැම්ම අමුද්‍රව්‍ය ගැනුම් වලට. ඊළඟට ඍජුෂමය 360යි. ඍජුෂමය මෙතනනේ. ඍජුෂමය 360යි. නිෂ්පාදන පොදුකාරය 202යි. පොදුකාරය 202යි. හරිනේ. දැන් තුලනේ කරමු. ඉස්සලම මෙතන 490න් 50 ගියාම 440යි. ඒක ද්‍රව්‍ය පිරිවැය. ද්‍රව්‍ය පිරිවැයට 308 එකතු වුණාම 800යි 804යි ප්‍රාථමික පිරිවැය. ඒකේ පොදුකාරය එකතු වුණාම 1006යි. පොදුකාරය දැන් උත්තර දෙනවද කියලා එකට ඉස්සලා මහාන ප්‍රශ්නේ ප්‍රාථමික පිරිවැය 804යි නිෂ්පාදන පිරිවැය 1006යි තියෙනවනේ 804යි 1006යි මේ තියෙන ප්‍රශ්න උත්තර අංක 3 ඊට පස්සේ දලලාභය හා විකුණුම අනුසාර පොඩි වෙළඳ ගිනුමක් ගහගත්තා විකුණුම් දන්නේ අහනවා නිමි ආරම්භක නිමි අවසන් නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන පිරිවැය 1006 නිමි ආරම්භක 30යි අවසන් 120යි ආරම්භක 30යි අවසන් 120යි ඒතර විකුණුම් පිරිවැය එනවනේ පොදවාන 30ට 1006 එකතු කරලා අඩු කරන්න 120 උත්තරේ මට එන්නේ 886යි मेरे पुता एक दास हाय उत्तरे नमस्य दास है पता नहीं मगे गणित वेर इन पड़ा मंग हदागन इन नए पुते वात तेक का मतामा हदान नहीं कहीं देंग हारी है तेरी හරි නමසිය දාසය ඊට පස්සේ දලලාභ අනුපාතයේ තියෙනවා කො දලලාභ අනුපාතයේ විකුණුම් වලින් සිර 20යි විකුණුම් වලින් සිර 20යි කියන්නේ මේක 100 නම් දලලාභයේ 20යි විකුණුම් වලින් සිර 20යි කියන්නේ මේක 100 නම් මේක 20නේ විකුණුම් වලින් සිර එහෙනම් මේක 80නේ විකුණුම් වලින් සිර 20යි කියන්නේ පිරිවැයෙන් 80න් 20යි විකුණුම් වලින් සිර 20යි කියන්නේ පිරිවැයෙන් 80න් 20යි පේනවනේ හොඳට විකුණුම් වලින් සිර 20යි කියන්නේ පිරිවැයෙන් 80න් 20යි පිරිවැයෙන් 80න් 20යි ඒතර 80න් 20ක් ගන්න ඕනේ 916 80න් 20 කියන්නේ 4න් 1යිනේ
නේ නමසිය දාසේ දස්වෙන් විස්සයකනේ හතරෙන් එකයිනි නමසිය දාසේ හතරෙන් බෙදුවාම වෙනවා 229 දල් ලාභය 80ෙන් 20 ඊළඟට උට්ටා දාන කියලා ගන්න විකුණුම් 1145යි දැන් බාන උත්තර 1145යි 229 උත්තරේ අංක 4 උත්තරේ අංක 4 අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න පුතේ තප්පර කීපයක් දෙන්න අපර නැවතත් විවේකයක් ගන්න වෙනවා අපි දෙවෙනි විවේකයෙන් පස්සෙත් නැවත සාකච්ඡා කරන කෙටි ප්‍රශ්න ටිකක් ගණන් හදන්න තියෙන ප්‍රශ්න මේ තියෙන නිසා මා විශ්වාස කරන පුතලා උනන්දුයි මේ වැඩේ කරයි කියලා අපි විවේකයට පෙර සාකච්ඡා කරමින් හිටියේ ගිනුම් කරන පන්තියේ නැත්නම් පාඩමට අදාළ 12 ශ්‍රේණියේ කෙටි ප්‍රශ්න අපි බලමු විවේකයෙන් පස්සෙත් අපි ප්‍රශ්න 14ක් විතර කතා කරා බලමු මේ වෙලාව තුළ තව ප්‍රශ්න 8ක් 10ක් සාකච්ඡා කරන්න බලමු මම ඊළඟට තෝරගන්නේ පුතා 15 වෙනි ප්‍රශ්නය මම මේ ප්‍රශ්නය කියවන්න සමාගමක නිෂ්පාදනයක විකුණුම් මිල නියම කරන්නේ නිෂ්පාදන පිරිවැයට සිර 10ක ලාභාන්තිකයක් එකතු කරගෙනය මෙම නිෂ්පාදයේ විකුණුම් මිල 68200යි නිෂ්පාදන පොදු කාර්ය 18000 ප්‍රාථමික පිරිවැය. එතකොට මෙතන පැහැදිලිව කියන පොතේ නිෂ්පාදන පිරිවැයට සිර 10ක් එකතු කළා තමයි විකුණුම් මිල තීරණය කරන්නේ කියලා. එහෙනම් මේ 68200 කියන්නේ ඒ සිර 10 එකතු වෙච්ච ගාන. 68200 කියන්නේ ඒ සිර 10 එකතු වෙච්ච ගාන. එහෙනම් 68200 සිර 10 එකතු වෙච්ච ගාන නම් 110න් බෙදලා 100න් වැඩි කරාම එනවා නිෂ්පාදන පිරිවැය. මොකද 68200 සමාන වෙන්නේ 110ටනේ. පිරිවැය 100 නම් ලාභේ 10 නම් විකුණුම් මිල 110. එහෙනම් 68200 සමාන වෙන්නේ 110ට. එතකොට පිරිවැය එනවා බෙදලා ගත්තාම 62000ද බලන්න. 62000ද බලන්න. इन मत बल हेटाटाई देशीय बेदीम एक दहाय वेडिकीम सीय ओ हेट दिदाय दें ए तीन हेट दिदा की निष्पादन पिरीवे ईरवास निष्पादन पिरीवे की मुन निष्पादन पिरी इतर निष्पादन पुदुकारे दहाटाई अहाने प्राथमिक पिरीवे इतोट हेट दिदा निष्पादन पदुकारे अड़ुकराम 62000 निष्पादन पदुकारे अड़ुकराम 62000 निष्पादन पदुकारे अड़ुकराम एनवा प्राथमिक पिरिवे ऐ प्राथमिक पिरिवेट पदुकारे एकतुकराम निष्पादन पिरिवे प्राथमिक पिरिवेट पदुकारे एकतुकराम निष्पादन पिरिवे निष्पादन पिरिवे पदुकारे अड़ुकराम प्राथमिक उत्तरे එකහරනේ වෙලා තියන්න ඕනේ නැහැ නේ පුතා. තප්පර කීපයක් ඕනනම් ගන්න. ප්‍රශ්න අංක 16 17 පුතේ ප්‍රමිත ප්‍රශ්නයක්. මේක මට කියලා දෙන්න ඕන එකක් තමයි. ලකුණු කොළ මිල ගෙනීමේ කුලේ සවිකිරීම විවෘත කිරීම අත්හදා බැලීම වට්ටම් නිෂ්පාදනයේ විකුණලද මුදල. යන්ත්‍රයේ පිරිවැය වන්නේ. දැන් මෙතන ඉස්සෙල්ලාම ලකුණු කොළ මිල පිරිවැයට ගන්නවා. හැබැයි වෙළඳ වට්ටම් අඩු කරලායි ගන්නවා. ගෙනේම පිරිවැයට ගන්නවා සවිකිරීම පිරිවැයට ගන්නවා විවෘත කිරීම උත්සවයේ පිරිවැයට ගන්නෑ නේ මැෂින් එකක් ගිහලා ඕපනින් සෙරමනි එක අපි පිරිවැයට ගන්නෑ අත්අදා බැලීම ගන්නවද නැද්ද කියන එකට පුතේ ප්‍රමිත නිර්දේශයක් තියෙනවනේ මේ මෑත කාලේ අත්අදා බැලීමේ පිරිවැය ඇතුලේ ඍජු ද්‍රව්‍ය ඍජු ශමයේ තියෙනවා නම් හරිද මේ ඒ වගේ අත්තදා බැලීමෙන් නිපදෝ බාන්න විකුල්ල තියෙනවා මේ මේක ඇතුළත තියෙන ඍජු ද්‍රව්‍ය ඍජු ශමය නම් ඒක පිරිවැයට ගන්නෙ නෑ මොකද ඒ බාන්න විකුණනවා ඒ දෙකම ගන්නෙ නෑ හැබැයි
අත්තදා බැලීමේ පිරිවැය කියලා දීලා තව තැනක තිබ්බොත් අත්තදා බැලීමේ පිරිවැය ඍජු ද්‍රව්‍ය ඍෂමයේ කියලා මේක ගන්නව අර ඍජු ද්‍රව්‍ය ඍෂමයේක ගන්නෙ නැහැ ඒ කියන්නේ අත්තදා බැලීම කියන එක සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනුවක් වගේ නම් බාණ්ඩේ අත්තදා බලනවා විකුණනවා අත්තදා බල්ල විකුණනවා කියන්නේ අත්තදා බැලීමෙන් බාන්න නිපදුණානේ ඒ නිපදූ බාන්න යම් මිලකට වික්කනම් අත්තදා බැලීම ගන්නෙත් නැහැ විකුණුම් එක ගන්නෙත් නැහැ පර්ණ ප්‍රමිතේ මේ දෙකම ගත්තා පර්ණ විදියට තිබ්බොත් මේක ගත්තා පුතාල අලුත් විදියට මතක තියාගන්න අත්තදා බැලීමේ පිරිවැය දීලා ඒකේ විකුණුම් මිල දුන්නොත් මේ දෙකම ගන්නෙ නැහැ හැබැයි දරුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහවස අත්තදා බැලීම විතරක් දුන්නොත් මොකද කරන්න කියලා මට උත්තරයක් නැහැ. ඒකට ප්‍රමිති නිර්දේශයක් ඇත්තටම නැහැ පුතේ දීලා. අත්තදා බැලීම විතරක් දුන්නොත් මොකද කරන්න කියලා ප්‍රමිති නිර්දේශ නැහැ. මම කියන්නේ එහෙම වුණොත් මේක මේ ගන්න කියලා එක කියන්නේ. හරිද? ඒක ප්‍රමිති ඇත්තටම අත්තදා බැලීම විතරක් දුන්නොත් මොකද කරන්න කියලා උත්තරයක් දීලා නැහැ ප්‍රමිති නිර්දේශයක් නැහැ. අත්තදා බැලීම දීලා ඒකෙන් විකුණුම් මිල දුන්නොත් මේ දෙකම ගන්නෙ නැහැ. අත්තදා බැලීම ගන්නෙත් නැහැ විකුණුම් මිල ගන්නෙත් නැහැ. අත්තදා බැලීම විතරක් දුන්නොත් ගන්න ගොඩක් කලාට උසස් පෙළ දෙපොතේ ඒ වගේ මේ ප්‍රශ්න පත්‍රයේ පරීක්ෂකවරයෝ ප්‍රශ්න පත්‍රේ නිර්මාණය කරන අය ඒ වගේ දෙපැත්ත හිතෙන උත්තර වලට ප්‍රශ්න නිර්මාණය කරන්නේ නැහැ ගිනුම් කරන්නේ එහෙම උත් ළමයා පැත්තෙන් සාධාරණයක් කරනවා මාකින් කරන්නේ නැහැ. ඒක නිසා පුතාල ඒකට බය වෙන්න එපා. ඔබට මෙහෙමමයි එන්නේ පේපර් එකේ අත්තදා බැලීම දෙනවා අත්තදා බැලීමෙන් නිපදෝ බාන්න විකිනීම දෙනවා. එතකොට මේ දෙකම ගන්නෙ නැහැ. දෙකම ගන්නෙ නැහැ. හරිද? බැරි වෙලාවක්වත් බැරි වෙලාවක්වත් අත්තදා බැලීම දෙනවා නිපදෝ විකුණුවීම දෙන්නේ නැත්තම් ටෙස්ට් රන් එක කරනවා කමිස නිපදවනවද කියලා බලනවා. කමිසයක් සාම්පල් හදනවා. සාම්පල් හදලා ඒ ටික වික්කොත් සාම්පල් හැදීම ගන්නෙත් නැහැ විකිනීම ගන්නෙත් නැහැ. මොකද සාමාන්‍ය ගනුදෙනුවක්. හැබැයි සාම්පල් හදනව විතරයි විකුණන්නේ නැත්තම් එතකොට මේක ගන්න. ඇහුණාද? අත්තදා බැලීම දීලා විකුණුම් මිල දුන්නොත් දෙකම ගන්න නැහැ. අත්තදා බැලීම විතරක් දුන්නොත් ගන්නව විකිනීම දෙන්නේ නැත්. ඒ කියන්නේ අත්තදා බලපුවා විකුණන්නේ නැතුව ඒ පැත්තකින් තියලා තියනවා කියන අදහසින්ද මන? එතකොට අත්තදා බැලීම ගන්න වෙනවා. දැන් මේකේදී අත්තදා බැලීමයි විකිනීමයි දෙකම තියෙනවා. ඒ නිසා ගන්නේ නැහැ. දැන් උත්තරේ කීයද? ටික් කරේ 1000යි 1100යි 1150යි 100 ගියාම 1050 උත්තරේ 5. ජීව කාලයේ වර්ෂ 5යි සුම්මුන්නගේ 50ක් නම් යන්ත්‍රයේ ශේකල හැකි අගය. එතකොට පුතේ 1050යි නේ පිරිවැ සුම්මුන්නගේ 50 අඩු කරාම 1000යි නේ 1000යි. හරිනේ 1050යි 50 අඩු කරාම 10යි. 1000 කියලා උත්තරයක් නැහැ මොකද අපි මේක 1000 කියලා හදමු. 1000යි. හරිනේ? පිරිවැය සුම්බුන්නගේ අඩු කරාමනේ ෂේකල හැකි යගේ නිහන්නේ පුතේ. ෂේ නෙමේ ෂේකල හැකි යගේ නිහන්. එතන 1000යි. හරි. ප්‍රශ්න අංක 18. රවි නිෂ්පාදන ව්‍යාපාරයේ තොරතුරු ද්‍රව්‍ය පිරිවැය පොදු කාර්ය අර්ධනිමි ඍජු වැටුප් අමුද්‍රව්‍ය ගැනුම් නිෂ්පාදන පිරිවැය රයිට්. එතකොට අහන්නේ නිෂ්පාදන පිරිවැයනේ. එතකොට මට තියෙන ප්‍රශ්නේ පුතේ මේ ද්‍රව්‍ය පිරිවැය දුන්නට පස්සේ මේව වැඩක් නැහනේ. අමුද්‍රව්‍ය ගැනුම් වැඩක් නැහනේ. ද්‍රව්‍ය පිරිවැය දීලා ද්‍රව්‍ය පිරිවැය දුන්නාට පස්සේ ඒ ආරම්භක තොගයේ ගැනුම් ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ද්‍රව්‍ය පිරිවැයෙන් පටන් ගන්න 110යි පොදු කාර්ය 400යි නොනිමේ ආරම්භක 28 එකතු කරනවා අවසන් 40 අඩු කරනවා ඍජු වැටුප් 50 එකතු කරනවා. ඒතර එකතු කීයද? ද්‍රව්‍ය පිරිවැය දුන්නා පස්සේ ගැනුම් වැඩන්නේ. ඒ ද්‍රව්‍ය පිරිවැය ඇතුලේ ගැනුම් තියෙනවා. එතකොට මෙතන 110යි 400යි 28යි එකතු කරලා 40 අඩු කරලා 50 එකතු කරනවා. 40 කියන්නේ අවසන් එක අඩු කරනවා ආරම්භක එකතු කරනවා. එතකොට කීයද පුතා? 510යි 510යි
විසියටයි පන්සිය තිස්සටයි පන්සිය තිස්සටයි දහයයි පන්සිය හතලිස්සටයි උත්තරේ දෙක අඩුපාඩු හදාගන්න තප්පර කීපයක්ද ප්‍රශ්නාංක 19 පසන් සමාගමේ වැඩබදු ලියාපදිංචි වූ ආයතනය විකුණුම් 15යි වැට් සහිතව 920යි ගැනුම් 15යි වැට් ඇතුළුව 345යි වර්ෂය තුල රජර ගෙවූ බද්ද 20 නම් වැඩබදු වගකීම අන්තිම දවසේ වැට් එකනේ අහන්නේ මේ එතකොට ඉස්සෙල්ලාම මේගොල්ලගේ විකුණුම් වැට් එක 920 නම් 920 ඇතුලේ වැට් තියෙනවනේ එහෙනම් 920ට 115 න් 15 දාලා වැට් එක ගලවන්න ඕන 920 කියන්නේ වැට් එක එක නිසා එතකොට මෙතන වැට් එක 120යි වැට් එක 115 ගැනුම් 345 නේ වැට් එක ඒත් 115 න් 15 දාලා වැට් එක ගලවන්න 45 55 उपचित वेट हतराय एकदम मूल्य तत्व प्रकाश दान वेट प्रश्नांक विस्स अनुर सनुर असुव हतलियो द्वा व्यापार या कारंभ कला अनुव कलाभ्य के पिवा गिविसु में कोंदे सी देखे एक प्राद्धन पुली सिर्दाय कीट नाम गिनुम पाता गन्ने प्राद्धन पुली गनने करने ते इत हेतु विये है के में बलान पुता දැන් මෙයාලගේ ලාභ ලාභ අනුපාතය දෙකට එකයි ප්‍රාග්ධනේ 80යි 40යි කියන්නේ ඒකත් දෙකට එකයි ප්‍රාග්ධන පොලිය බැලුවොත් 80,000ට 10,000 මෙහෙම ලියන්න ඕනේ නැහැ මේක තේරෙනවා ගොඩක් අයට 40,000 10,000 දැන් මෙතන 8,000යි මෙතන 4යි මෙතනත් තියෙන දෙකට එක ඒ කියන්නේ ලාභ ලාභ අනුපාතය ප්‍රාප්තන අනුපාත සමානම් ප්‍රාප්තන පොලී බෙදෙන්නේත් ලාභ ලාභ අනුපාතය ප්‍රාප්තන පොලී බෙදෙන්නේත් ලාභ ලාභ අනුපාතයට නම් ප්‍රාප්තන පොලී බෙදලා වැඩක් නැහැ ප්‍රාප්තන පොලී බෙදෙන්නේත් ලාභ ලාභ අනුපාතෙන් නම් ලාභම බෙදුවාම ඉවරයිනේ මොකද ප්‍රාප්තන පොලී කියන්නේ ලාභනේ ප්‍රාප්තන පොලී කියලා ලාභ බෙදුවත් ලාභ කොටස් කියලා ලාභ බෙදුවත් බෙදෙන්නේ එකම අනුපාතයට නම් අයි ප්‍රාද්දන පොලි බෙදන්න ඕනේ විසාජන ගිනම ගැවුවාම ප්‍රාද්දන පොලි අනුපාතයත් දෙකට එකයි ලාභ අනුපාතයත් දෙකට එකයි ඉතින් ඕනේ නැහෙනේ ප්‍රාද්දන පොලි බෙදන්න කෙලිම ලාභ බෙදුවාම දෙකම එකයි ඒ නිසා ලාභ ලාභ අනුපාතයේ ප්‍රාද්දන පොලි අනුපාත සමාන වෙනවා මෙන්න මේක උත්තරේ 3 ප්‍රාද්දන ශේෂයේ ලාභ ලාභ අනුපාත සමාන පෙර වර්ෂ කතාව ඕනේ නැහැ प्राद्धन शेषे लाभ लाभ अनुपात समान हरणी उत्तरे तो प्रश्नांक विषयक विषिदेक सीमित निम्न समागमे देदास विषितुन मारुतुमासे वेटुप्लेकने तोरतोरु मूलिक वेटुप दीमना दल वेटुप वेटुपत्तिकाराम अर्थसाधक शुद्ध वेटुप सेवक अर्थसाधक दायके बारकदायती बारकार दायके सीलु गिवीं पलमु मासे पलमु सतियतुल गिवन वलु मासे पलमु सतियत ईलंग मासे पशु पलमु सतिय यलहाने लाभ लाभ ප්‍රකාශන හඳුනාගත යුතු වැටුප් සම්බන්ධ මුළු වියදම මූල තත්ත්ව ප්‍රකාශයේ වැටුප් සම්බන්ධ වගකීම් කොපමණද කියන
එතකොට මේ දරුවන්ට මතක ඇති මුළු වියදම හොයනකොට මම කිව්වනේ සමීකරණයක් නේ මේ බලන්න දල වැටුප EPF වියදම ධන ETF වියදමනේ දල වැටුප EPF වියදම ETF වියදමනේ දල වැටුප යහපැත්තේ 300 යනේ EPF වියදම කියන්නේ සේවක අර්ථසාධක දායකයේ මේකනේ 45නේ ETF එක 9යි. හරි එකතු කරාම 354යි නේ වැටුප් සම්බන්ධ මුළු වියද උත්තරේ 3 සමයින් උත්තරේ 4. ඊට පස්සේ අහනවා වැටුප් සම්බන්ධ වගකීම් ලෙස හඳුනාගත යුතු වගේ. ඒ කියන්නේ जंगम वगकीम वल दान टीका मेतन पुता मे शुद्ध वेटुप मेदी दल वेटुपने मेदी वेटुपे अडुकर अडुकर मेक उपचिताई मेक गेवान्न देशीय पन ईतामतरो ईपीएफ गेवान्न मेनो ईपीएफ को आयतने ईपीएफ तीनो हतलिस्पा से वक्यागी पड़े अड़कर आयतने दान टीक दिखमेकुकान हेत्तपहाग्यवाण नम या एक आयतने टीक विरा मे टीकेको जंगम वग केवल दान आगे දෙසිය පනායි හැත්තපායි තුන්සිය විසිපහයි තුන්සිය විසිපහයි නමයයි එකතු කරාම තුන්සිය තිස් හතරයි ජංගම වග කියමල දාන්න වෙන්නේ සේවකයාට ගෙවන්න ඕන ටික දාන්න වෙනවා EPF ටික දාන්න වෙනවා දෙන්නගෙම ටික ETF දාන්න වෙනවා උත්තරේ 334 උත්තරේ අංක 3 ප්‍රශ්නාංක 23 බලන්න සමන්ගේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභේ දීලා තියෙනවා නමුත් පසුව වැරදි හසු විය විකිණීමේ හෝ ආපසීමේ පදනම මත යැවු 9000ක් පිරිවැව මිල 11000කට ණයට විකුණු මේ සලකලා මෙම ඔගෙන් සිර 60ක් පමණක් විකුල්ල ආපසුවේ මේ කාලේ ඉක්මවා නැහැ. අවසන්තෝගේ පහක් වැඩි පරිත්‍යාග පොත්වල නැහැ. නිවැරදි ලාභය. දැන් ඉස්සෙල්ම මෙතන 9ක පිරිවැය වෙච්ච ඒවා 11කට ණයට විකුණන සලකන ඉතන ලාභේ 2000යිනේ. මේ ලාභේ 2000ම මේ ලාභය ඇතුළේ තියෙනයි ණයට විකුණුම් ලෙස සලකලා කියලානේ කියන්නේ. एक नियम गाना मम पसुगे सत्य प्रश्न का तोहम करा पसुगे दवस का तोहम करा नमदा के वै कोलुद्दार नाइट विकुनु में सलकोना देदा दें लाभे अतुलि तीयन देदा तीयन वानी फिर वे विकुनु मिले अतर वेरस लाभे दें गिनुम तेबिल तीयन ये देदार लाभे अतुलि तीयन हर नमुत सितूले से विकुलतिने सीयते हेटाय सिर हेटाक ने विकुलतिने सितूले से इतनी सीर हतली विकुला मे दिदाइन सीर हतलिया उपलब्धि सीर हेटाई विकुलतीयर सीएम विकन मेचर लाभ सीयर हेटाई विकुलती सीर हेटाक विकुलती सीर हतलिया क्लबिल दिदाइन सीर हतलिया क्लबिल दिदाइन सीर हतलिया लबिल दिदाइन सीर हतलिया बांधे अटसी එන 800ක් ලාභේ අඩු වෙන්න ඕනේ. 2000ම ලාභයට එකතු වෙලා තියෙනවා. සියර 100ම වික්කනම් සියර 60යි විකුල්ල තියෙන්නේ. ඒ කියන්නේ සියර 40ක් විකිල්ල නැහැ. වික්කේ නැති සියර 40 කියන්නේ 800යි. ඔක්කොම වික්කනම් 2000 ලාභයි. සියර 40ක් වික්කේ නැති නිසා 800ක් ලාභේ අහිං වෙන්නේ. අවසන්තෝගේ 5000ක් වැඩි නේ. අවසන්තෝගේ අඩු කරන්න ඕනේ. අවසන්තෝගේ අඩු කරනවා කියන්නේ ලාභේ අඩු වෙනවා. अवसंतोगे अड़ुनोगे लाभे अड़ुनो पंदा कड़ू अवसंतोगे अधिगंधने अवसंतोगे अड़ुकान अवसंतोगे अड़ुनोगे लाभे अड़ु एक हार नहीं पता
මෙන්න මේක පුතේ බාණ්ඩ පරිත්‍යාග පොත්වල නැහැ බාණ්ඩ පරිත්‍යාග ඩබල් එන්ට්‍රිය මොකද්ද බාණ්ඩ පරිත්‍යාග ඩබල් එන්ට්‍රිය පරිත්‍යාග හර විකුණුම් පිරිවැය නැත්තම් ගැනුම් බැර එතකොට මේ දරුවන්ට දෙනවද මේ දෙකම ලාභයට බලපාන දෙකක් කියලා පරිත්‍යාග හර ගැනුම් බැර පරිත්‍යාග කියන එකත් ප්‍රියදමක් ගැනුම් කියන ගැනුම් නැත්තම් විකුණුම් පිරිවැයත් හරිනේ මෙතන පරිත්‍යාග හර විකුණුම් පිරිවැය බැර දෙකම ලාභයට බලපානේමනේ එන එක වියදමක් වැඩි වෙනවා එක වියදමක් කරනවා ශුද්ධ ප්‍රතිඵලයේ ලාභයට මුකුත් වෙන්නේ පොත්වල සටහන් නැහැ කියන්නේ කියන්නේ ඒක නියම ගැළපෙන්නේ පරිත්‍යාග හර ගැනුම් බැර පරිත්‍යාග හර ගැනුම් බැර පරිත්‍යාග හර විකුණුම් පිරිවැය බැර පරිත්‍යාග හර කියන්නේ වියදමක් විකුණුම් පිරිවැය බැර කියන්නේ වියදම එක වියදමක් හර එක වියදමක් බැර කියන්නේ ලාභයට මුකුත් වෙන්නේ පරිත්‍යාග හර ගැනුම් බැර ලාභේ වැඩි වෙලා ලාභේ අඩු වෙනවා මුකුත් වෙන්නේ මේක ලාභයට මුකුත් වෙන්නේ එතකොට උත්තරේ කීයද 85000න් අඩු වෙනවා 800යි 85000න් අඩු වෙනවා මේ 5000යි 85000න් 5000 ගියාම 80යි 85000න් 5000 ගියාම 80යි 80ෙන් 800 ගියාම 79යි 200යි දැන් සමහර දරුවෝ මේ කෙටි ක්‍රමයට මේක වෙන තියරියට හිතන්න පුළුවන් සර් නොවික්කේ වැය විකුණුම් මිල නේද අඩු කරන්න ඕනේ ඒක මේලා තුනක් ගන්න මම ඒක කියලා යන්නේ මම කියන්නේ කිව්වොත් මේ අන්තිම මොහොතේ ඔක පැටලෙනවා නොවික්කේ වැය විකුණුම් මිල විකුණුම් වලින් අඩු වෙනවා ඒක හරි එතකොට පිරිවැය අවසන්තෝ කියලා එකතු වෙනවනේ එතකොට ඒකේ ශුද්ධ ප්‍රතිඵල එන්නේ 800යි නේද බලන්නකෝ අර ගොඩාක් ගැඹුරින් තර්ක කරන අය ඉන්නේ මේ ගැළපෙන්න නොවික්කේ වැය විකුණුම් මිල විකුණුම් වලින් අඩු වෙනවා නොවික්කේ වැය පිරිවැය අවසන්තෝ කියලා එකතු වෙනවා ඒකේ ශුද්ධ ප්‍රතිඵල මන 800 නේ මේ දෙන්නේ කියන්නේ ආ ඒක නිසා තමයි මම මේ කෙටි ක්‍රමයේ කිව්වේ මම බැලුවේ 9000 පිරිවැය නම් විකුණුම් මිල 11000 නම් ලාභේ 2000යි නේ විකුණුම් ලෙස සලකලා නම් ඒ ලාභේ 2000 විකුණුම් ඇතුලේ තියෙනවා ලාභේ ඇතුලේ තියෙනවා 9000 කේව 11000 ට යවලා විකුණුම් ලෙස සලකනවා ලාභේ 2000යි පිරිවැය වික්කායවත් වෙනස ඒ ලාභේ 2000 මේක ඇතුලේ තියෙනවා හැබැයි 2000 ලාභේ ලැබෙන්නේ 100%ම වික්කනවා 60%යි වික්කේ එහෙනම් 2000ම ලාභ ලැබුන්නේ නැහැ. එහෙනම් නොවික්ක ටික 140. එහෙනම් 2000න් 140 කියන්නේ 800ක ලාභයක් ලැබුන්නේ නැහැ. ඔක්කොම වික්කනම් 2000ම ලැබෙනවා. 60ක් වික්ක නිසා මේ 140 ලැබුන්නේ නැහැ. ඒ නිසා ඒක ලාභේ අඩු කර. හරිනේ. අඩුපාඩු හදාගන්න තප්පර කීපයක් ගන්න. එමනම්පති අපි අද දෙරණ එඩියුකේෂන් නාලිකාවත් එක්ක කරපු ගිනුම් කරන වැඩසටහන් මාලාවේ අද දවසේ පාඩම අපි මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ දවසේ දුදුරු දවසකදී නැවත මෙවැනි වැඩසටහනින් හමු වෙමු. මේ දරුවන්ට මොන හරි පාඩම් විශේෂ පාඩම් තියෙනවා නම් ඉල්ලන්න Telegram group එක හරහා හරි එහෙම නැත්නම් මේක YouTube channel එකේ දැම්මාම ඒ YouTube channel එක හරහා හරි ඉල්ලන්න අපි ඒතර අවශ්‍ය විශේෂ පාඩම් තිබ්බොත් කරලා දෙන්නම්. මේ පැය 1යි විනාඩි 15ක් නේ අපිට තියෙන්නේ ඒ කාලය තුල කරන්න පුළුවන් පාඩම් මිල්ලන්න නැතුව ඉතින් බොරුවට පුතේ නිකන් පාඩමක් කරනවා කියලා කරලා වැඩක් නැහැ. හරි. අපි නේද අද වැඩ කටයුතු මෙතනින් අවසන් කරමු. බොහොම ස්තුතියි.